සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමුවන වෙලාවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඇහුව ප්‍රශ්නයක් ලෝකේ මේ යුද්ධ ඇති වෙන්නේ ඇයි කියලා ඔබ වහන්සේ ඔබ තේරුම් අරන් තියෙනවා. එතකොට ජනාධිපතිතුමා කිව්වා ඔබ වහන්සේම උත්තර දෙන්න කියලා. එතකොට උන්වහන්සේ කිව්වේ මේ ලෝකේ ලොකුම බිස්නස් එක අවි ආයුධ නිෂ්පාදනය. ඒ නිසා මේ අවි ආයුධ විකුණගන්න යුද්ධ ඇති කරනවා. මන්නේ ඒක නිසායි යුද්ධ ඇති වෙන්නේ කියලා කිව්වා. මොකද එතන සාකච්ඡා වුණේ ලංකාවේ ඇති වෙච්ච යුද්ධය ගැන. අපිට පැහැදිලිවම මේන් පේනවා 1945 යුද්ධෙන් පස්සේ අද වෙනතුරු ලෝක මහා යුද්ධයක් තිබුණේ නැහැ. පළවෙනි ලෝක මහා යුද්ධය, දෙවෙනි ලෝක මහා යුද්ධය යුරෝපා ජාතීන්ගේ බිමේ තමයි මේ යුද්ධ ඇති වුණේ. ලොකු විනාශයක් ඇති කරලා බොහෝ දෙනෙකුගේ ජීවිත නැති කරලා දැම්මා. ඊට පස්සේ එහෙම යුද්ධයක් ඇති වුණේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රදේශ බටහිර ලෝකයේ රටවල් ඔක්කොම ලස්සනට ජීවත් වුණා. අද වෙනකම්. නමුත් අනිත් හැම තැනකම යුද්ධ ඇති වුණා. ඉස්සෙල්ලාම පටන් ගත්තේ කොරියාවේ. ඊට පස්සේ ගියා වියට්නාමයට. ඊට පස්සේ ওই යුද්ධ ගියා අෆ්ගනිස්තානයට. එතනින් ගියා ඉරානයට. ඉරානයෙන් පස්සේ ගියා ඉරාකයට. ඉරාකයෙන් පස්සේ සිරියාවට ගියා. සිරියාවට ගිහිල්ලා ලිබියාවට ගිහිල්ලා තිනවා දැන්. හෙට අනිද්ද තව කොහේ පටන් ගනීද? වෙළඳ ආර්ථිකය. ඉදිරියට ගෙන යෑමේ ප්‍රධානම ප්‍රවාහයේ ආර්ථික ක්‍රමයේ කොටසක් වන අවි ආයුධ නිෂ්පාදනය සහ වෙළඳාම සඳහා මේ යුද්ධ ඇති කළ යුතුයි. ඇතිකලේ නැත්නම් බටහිර ලෝකයට ජීවත් වෙන්න බෑ. අද ලෝකයේ තියෙන ඉතාමත්ම භයානකම ආයුධ නිෂ්පාදනය කරන්නේ බටහිර ලෝකේ. කුඩා දරුවන්ගේ අතපය කැඩෙන අර චූටි ටොනික් මෝඩි වගේ හදන බට්ටෝ ඒවත් හදන්නේ රටවල. නමුත් ළමා අයිතිවාසිකම් ගැන වැඩියෙන්ම කෑගහන්නේත් ඒගොල්ලෝයි. මම බටහිර ලෝකේ කියලා කියන්නේ ලැජ්ජාවකින්. මොකද බටහිර ලෝකයට සම්බන්ධයි ක්‍රිස්තු ධර්මය. මේ ක්‍රිස්තු ධර්මයේ ආරම්භයේදී පටන් ක්‍රිස්තු ධර්මයේ හුඟා දුරට බටහිර ලෝකයේ ඇතුළට ගියා. නමුත් අද බටහිර ලෝකයේ ක්‍රිස්තු ධර්මයක් ඇත්තේම නැහැ. ක්‍රිස්තු ධර්මයේ අදහන්නේ අපේ වගේ රටවල්වල. පල්ලි තියෙනවා නමුත් මිනිස්සු යන්නේ නැහැ. මේ ක්‍රමවේදය තුළ මේ බටහිර ලෝකයේ තියෙන අමුතුම ගතිගුණ, අමුතුම වටිනා. දැන් ඒ වටිනාකම් අපේ ලෝකයටත් ගේන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. අපිවත් ඒකට බිලිබා ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම නිදහස් වෙළඳ ආර්ථික ක්‍රමය තුළ ගෝලීයකරණය තුළ මේ වැඩවලින් අපේ නිදහස නැති කරන්න උත්සාහ කරනවා. මේකේ බොහොම භයානක ලෝක සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අපිට ඒගොල්ලෝ එළිපිට කියන්නේ නැහැ. මුළු ලෝකයේම යටපත් කරගෙන මුළු ලෝකයේම ඒගොල්ලන්ගේ ආධිපත්‍යයට අරගෙන අපි දන්නවා එක්සත් ජනපදයේ හමුදාව විශේෂයෙන්ම නාවික හමුදාව විශාල නැව් මුළු ලෝකයේම මුහුදුවල තියලා තියෙනවා. ඕනෑම වෙලාවක ඒගොල්ලන්ට ඕනෑම රටක් අල්ලගන්න පුළුවන් විදිහට ඒවා තියලා තියෙනවා. කිසිම බලවතෙක් ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන්නේ. මේ වගේ තමයි ආධිපත්‍යයක් තියෙන්නේ. මේ ක්‍රමවේදය තුළ මේ අය රටවල් වල ආරවුල් ඇති කළ යුතුමයි. ආරවුලක් ඇති කළේ නැත්නම් ආයුධ විකුණ ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ආරවුල් ඇති කරනවා. ආරවුල් ඇති කරන්නේ කොහොමද? වෙනස්කම් තියෙන තැන් බලලා ඒ වෙනස්කම් උලුප්පල දක්වලා ඒ වෙනස්කම් නිසා ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිළිවෙලකට ඕනියා. ලංකාවේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා අපේ ජාතීන් දෙකක් අතර. සතවර්ෂ ගණනාවක් තිස්සේ එකට සහෝදරයන් වගේ ජීවත් වෙච්ච ජාතීන් දෙකක් එකිනෙකා මරාගත්තා. මේ ඒගොල්ලෝ නිසා. ඊශ්‍රායල් රටේ මොසාඩ් කියන සංවිධානයේ එක්තරා කාලයක මේ යම්කිසි හොරයක් සිදු වෙලා ඒක සොයා බලන්නට විශේ෷ කමිටුවක් පත් කෙරුවා. ඒ කමිටුවේ වාර්තාවේ තිබුණා එක්තරා තැනක මොසාඩ් සංවිධානය අපේ යුද්ධ හමුදාවට පුහුණුව ලබා දෙනවා. එතන ඉඳලා තව කිලෝමීටර් 3ක් විතර එහායින් එම මොසාඩ් සංවිධානයම LTT එකට පුහුණුව ලබා දෙනවා. ඒගොල්ලන්ගේම ආයුධ නිෂ්පාදනය කරන ආයුධ පාවිච්චි කරන්නේ කොහොමද කියලා පුහුණු කරනවා. අපි මෝඩ සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි අපි එන කොටගෙන ඒගොල්ලන්ව පෝසත් කරනවා. ණයට ලෝක බැංකුවෙන් සල්ලි අරගෙන අපි ආයුධ අරගන්නවා. ලෝක බැංකුවත් ඒගොල්ලන්ගේම ආයතනය. ඒතකොට මේ මුළු ක්‍රමවේදය තුළම අපි හිඟන්නන්ගේ තත්ත්වයටපත් වෙනවා. ඒගොල්ලෝ ධනය උපයනවා. මෙන්න බලන්න අද ලෝකයේ වෙන දේවල්. මම විශ්වාස කරනවා මේ ISIS සංවිධානය කියන්නේ අන්න ඒ වැඩපිළිවෙලේ කොටසක් කියලා. මේකට ඉස්ලාම් ජාතිකයන්ව සම්බන්ධ කිරීම වැරදි. ඉස්ලාම් ආගම තුළ මෙහෙම දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. මේ සාමකාමී සහෝදරත්වයෙන් ජීවත් විය යුතු ආගමක්. සහෝදරත්වය. ඒගොල්ලෝ එකිනෙකාට කතා කරන්නේ අස්සලාම් අලෛකුම් කියන්නේ ඔබට සාමය වේවා. ඔබටත් සාමය වේවා කියලා තමයි උත්තර දෙන්නේ. සාමය තමයි මේ ආගමේ පදනම. ඒ නිසා මේ ඉස්ලාම් ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක මේ වෙනත් බලවේග විවිධ ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත සංවිධාන බිහි වෙන්නට ඉඩ ඇරලා වෙනස්කම් උරුප්පලා ඒගොල්ලන්ට ආයුධ නිෂ්පාදනය කළ විකුණලා තමන්ගේ ආර්ථිකය පෝසත් කරගන්න මේ සාතාන්ගේ වැඩපිළිවෙලේ කොටසක්.
ඉස්ලාම් ධර්මයට ද තියෙන අභියෝගය යන්නේ ඒකයි. ඉස්ලාම් ධර්මයේ අදහන අයට ලොකු යුතුයකමක් තියෙනවා. මෙන්න මේ අන්තවාදයට ඉඩ නොදෙන්න. ඒ නිසා තමයි මේ සිද්ධිය සිදු වුණු ගමන්ම මම තීරුම් ගත්ත මේ වැඩේ. මම ඒ නිසා මුලින් ඉඳලම කිව්වා අපේ කතෝලිකයන්ට කරුණා කරලා අත උස්සන්න එපා මුස්ලිම් ජාතියන්ට විරුද්ධව. මොකද මේක පිටිපස්සේ